හැබැයි අපි දැන් අපෙන් වැඩිපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් යම් ඉස්ත්‍රික්කවල ඔහුන්ගේ ප්‍රමාණය වැඩිපුර ඉල්ලන්න හෝ ඒ වගේ තැන්වලදී අපි කියනවා එහෙමනම් එතුමන්ලට වෙනම තරග කරන්න කියලා. තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාවය රැක ගැනීම ඒ පක්ෂවල නායකයන්ගේ වගකීම. මන්ත්‍රීතුමා, ඔබතුමා ප්‍රකාශ කරා පසුගිය යාපාල රජ යටතේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් රට විනාශ කරා කියලා දැඩි ලෙස චෝදනා එල්ල කරා. නමුත් මේ දිනවල පුවත් වාර්තා වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ඔබතුමාලත් එක්ක එකතු වෙලා තමයි ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න යන්නේ කියලා. ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් නිදහස් පක්ෂෙන් ඡන්දෙ ඉල්ලනවා කියලා වාර්තා වෙනවා. ඉතින් කොහොමද ඔබතුමාලා දැන් මෙහෙම චෝදනා කර කර එකට ඡන්දෙකට මුහුණ දෙන්නේ? අපි තාම මේ වන විට නාම යෝජනා මණ්ඩලයක් හෝ එහෙම නැත්නම් කොහොමද ඉදිරිපත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි පක්ෂය හැටියට ඉදිරිපත් වීමත් ඒ සම්බන්ධයෙන් තාම සාකච්ඡාව කායකද ඉල්ලන්නේ කොහොමද කරන්න කියලා තීන්දුවක් අරගෙන නැහැ. හැබැයි අපි මොන දේ කෙරුවත් වැරදි කරගුණාට වැරදි කියලා කියන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැටියට ජනාධිපති කාලේ, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අගමැති කාලේ ඒ ගත්තා වූ තීන්දුව වැරදි තීන්දුව කියන එක අපි පිළිගන්න ඕන. මේ මහා බැඳුම් කර මංකොල්ලේ වෙනකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අගමැති රනිල් වික්‍රමසිංහ. ඒතර අපෙන් ඡන්දෙ ඉල්ලන්න එක සන්ධානයකට ආව. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ තුමාගේ සභාපති තවත් ඇයි ඉන්නවා. හැබැයි වැරද්ද වැරදි කියලා කියන්න අපිට කොන්දක් තියෙනවා. ඔය එතකොට ඒ වැරද්ද වැරදි කියලා දැන දැනම එතුමා ඔබතුමාලත් එක්ක ඡන්දෙ ඉල්ලන්න ගන්න එක හරිද? තාම තීන්දුවක් නැහැ. එහෙම ඉදිරියේදී මහරලාට එතුමාලා වෙනම ඉල්ලන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඉල්ලන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම ඉල්ලන්න පුළුවන් වෙයි. එකට ඉල්ලුවොත් ඔබතුමාලා විරුද්ධ වෙනවද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඔබතුමාලත් එක්ක එකට ඡන්දෙ ඉල්ලන්න ආවොත් එහෙම නෑ. සාමාන්‍යයෙන් අතන අපි බලනවා දැන් නාම යෝජනා මණ්ඩලයක් ඇති කරලා පස්සේ කොහොමද ඉල්ලන්නේ කියලා. හැබැයි අපි දැන් අපෙන් වැඩිපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් යම් ඉස්ත්‍රික්කවල ඔහුගේ ප්‍රමාණය වැඩිපුර ඉල්ලන්න හෝ ඒ වගේ තැන්වලදී අපි කියනවා එහෙමනම් එතුමන්ලට වෙනම තරග කරන්න කියලා. බොහොම පැහැදිලි. කොහොමද ඔබතුමාලගේ වැඩිපුරම එන්නේ වියත්මග කණ්ඩායමේ? වියත්මග කියලා කියන්නේ ඒ වගේම අනිකුත් සෙසු සංවිධාන කියලා කියන්නේ බොහොම පැහැදිලිව පහුසුගිය වසරේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව මේ බලයටගෙන වැඩසටහනට හැම කෙනෙක්ම දායකත්වය ලැබුණා. හැබැයි මේකේ මව් ආයතනය හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව. ඒ පොහොට්ටුවත් එක්ක අපි දේශපාලනය කරන ඒ වගේම රටේ ජනතාවගේ තියෙනවා යම් විද්වතුන් ඒ ලයිස්තුවලට එකතු කර ගැනීම. හැබැයි ඒකද අපි බලන එහුම් සුදුසුකම් තියෙන ජනතා මතවාදයක් තියෙන ජනතා ප්‍රසාදයක් තියෙන අය තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. තාම අපි ඒ ගැන තීන්දුවක් අරගෙන නැහැ. දැන් ඔය අතර සම සභාපතිත්වය ගැන කතා වෙනවා නේද? එක්තරා විදියක කටකතාවක් විතරයි. එක්තරා විදියක කටකතාවක්. මම අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂයෙන්ම අප පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාව හැම සඳහම හසුරන කෙනෙක් හැටියට අපේ සභාපතිතුමාද විදේශගත වෙලා ජීඑල් පිරිස් එතුමා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන අපේ පක්ෂයට අපිට ඉන්නේ එක නායකයයි. ඒ පරමාදර්ශී නායක මහින්ද රාජපක්ෂ. අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ. ඒක බොහොම පැහැදිලි. වෙන පක්ෂල නායකයන් ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර තියෙන ගැටීමත් එක්ක 169 මහමැතිවරණයේදී ලැබෙයිද? නෑ නේද? දෙක සාමාන්‍ය අපි අභියෝගයට මුහුණ දීපු අය අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ අභියෝගයට මුහුණ දුන්නේ. ඔබ අදහපු එක බොහොම සතුටුයි. අද වගේ අදට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකට එකතු වෙලා ඉල්ලුවේ නැත්තම් එක ප්‍රාදේශීය සභාවක්වත් දිනන්න බෑ කියලා කිව්වා සමහරු. අපි අභියෝගේ බාරගත්තා 185 දින්න. ඒ නිසා අභියෝගයට අපි බය නැහැ. හැබැයි අපි කයක්වත් තරහා වෙන්නේ නැහැ. අපි කියන්නේ එකට එකතු වෙලා. ඕන් නැහැ කියලා කියනවා මම හිතුවේ. නැහැ අපිට ඕන් නැහැ කියලා. නැහැ එහෙම කියන්නේ නැහැ. පහුගියේක උදව් කරානේ. ඒකට කලගුණ සලකන්නේ අපි කලගුණ දන්න අය. ඔබ වගේ. නෑ එහෙම සැලසුමක් නෑ. ඉතින් ඕනම වශයෙන් අපි දන්නවා පක්ෂයක් ඇටියට ඒ පක්ෂත් එක්ක එකතු වෙලා සම්දානගත වෙන්න පුළුවන්. හැබැයි ඒ තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාවය රැක ගැනීම ඒ පක්ෂවල නායකයන්ගේ වගකීමයි.